පිටරටකින් බඩුවක් ගෙනාපුවාම මේකෙන් යැපෙන බහුතරයක් හිටියා. ඒකට අපිට වචන කියන්න පුළුවන් කොමිස් ගැහුවා කියන්න පුළුවන් මොනවා කියන්න පුළුවන් නමුත් සමහර ඒවා අපිට ගේන්න සිද්ධ වුණා. ඒ කියන්නේ ඒකට සාධාරණ හේතු තිබුණා. ඒ කියන්නේ රට ඇතුලේ ඒක නිෂ්පාදනය කරනවට වඩා පිටින් ගේන එක හොඳයි. ඒ නිසා අපි ගේනවා. ඒක සාධාරණීකරණය කරන්න පුළුවන්. හැබැයි එහෙම සාධාරණීකරණය කරලා පටන් අරගෙන ගිහිල්ලා අන්තිමේදී අපේ රටේ අපි පුංචි කාලේ දැක්ක කොසු හැදුවා. කොහු කර්මාන්තේ පොල් අපිට හොඳට තිබුණා කොසු හැදුවා. ඒ කොසටත් අපි ප්ලාස්ටික් කොසක් ගෙනාවා. ගෙනහලා අර දිරන්නේ නැති අවුරුදු 400ක් දිරන්නේ නැති ප්ලාස්ටික් කොස් අපි පාවිච්චි කරා. අපි දැන් කියනවා ආනයනයකනේ භාණ්ඩ වල ඩොලර දෙන්න අපි ළඟ සල්ලි නැහැ කියලා. එතකොට මෙහිම ඉඳලා අර රටක් ස්වයං පෝෂිත වෙන්න ඕනින්නේ අපි දූපතක් විශේෂයෙන්. එතකොට දූපතක් වුණාම මොකක් හරි ගෝලීය අර්බුදයක් වෙච්ච වෙලාවක මේ අපි හිර වෙනවා. අපිට කරගන්න බැරුව යනවා. එතකොට අපේ එන නූල් පොටත් එළියෙන් නම් එන්නේ කොහොමද අපි ඊට පස්සේ මේක ඇතුලේ රැඳෙන්නේ අපිට රඳන්න බැරි වෙනවා. ඉතින් ඒක තමයි අර ආර්ථික මොඩල් එකේ තිබිච්ච ප්‍රශ්නේ. ඉතින් ඕකම තමයි වාසනා අපි 2012 තේරුම් අරගෙන රට ඇතුලේ හදන දෙයට වටිනාකමක් දෙන්න උත්සාහ කරේ. අපි මොකද අපි රටක් විදිහට ගත්තාම ශ්‍රී ලංකාව කියන එක ලෝක වෙළඳපළේ මාකට් වෙලා තියෙනම ක්වොලිටි බඩු හදන රටක් හැටියට. ඒතකොට චයිනා හරි ඉන්දියා හරි අර කොමොඩිටි ප්‍රොඩක්ෂන් කරනකොට අපි කරේ කරන පොඩ්ඩ හරි හොඳම එක කරපු එක. ඒ කියන්නේ උදාහරණයකට අපි තේ හැදුවා නම් අපි හැදුවේ world best tea, world best cinnamon, world best spices. ඇංගලුම් නම් හොඳම බ්‍රෑන්ඩ්ස් ලංකාවේ මැහුවේ. ඇයි ඒ අපි දන්නවා අපි ක්වලිටි කියන එක අතින් ඉහලින් හිටියේ. ප්‍රමිති. එතකොට ඔයා දන්නවද garment without guilt කියලා බ්‍රෑන්ඩ් කරුවා අපි ලෝකේ. අපි conceptually සහ අද ලෝකේ දියුණු රටවල් කතා කරන ග්‍රීන් ඉකොනොමි එහෙම නැත්නම් හරිත ආර්ථිකය ක්ලයිමේට් ඇඩැප්ටේෂන් මේ වගේ දේවල් අපේ රටේ මේ පුංචි දූපතේ අපි කරන්න පුළුවන් වුණා. පහුගිය අවුරුදු 10 වාසනා හරියට ඇනලයිස් කරොත් 2019ට එනකන් පුදුම විදිහට ව්‍යවසායකයෝ බිහි වෙන්න පටන් ගත්තා. ඔය පාරට බැස්සම පාරේ අපිට දැක්කා මිනිස්සු බඩුවේ කුණන්න කී දෙනෙක් හවසට කඩවල් දා ගන්නවද අර බැංකොක් වල වාගේ. හරි ඊට පස්සේ මාකට් වලට ගියා මේකේ ෆෝමැට් එක වෙනස් වුණා. එක්සිබිෂන් එළියට එන්න පටන් ගත්තා. එතනින් එහා ගිහලා ව්‍යවසායකයෝ හැදින්න ලස්සන බ්‍රෑන්ඩින්ග් බලන්න කොච්චර අද සුපර් මාකට්ස් වලට බඩු නැති වෙනකොට මේව පුරවන්නේ අපේ මිනිස්සු. එතකොට මේක හැදුන් නැත්තේ නෑ. මිනිස්සු කොහොම හරි එකතු වෙලා මේක හැදුවා. හැබැයි මේව අඳුරගත්තේ නෑ වාසනා. මේව අඳුරගත්තා නම් රජයේ රටට පාලනය කරන මිනිස්සු ටික ඒක අඳුරගත්තා නම් මේව ප්‍රයෝරිටයිස් කරන්න පුළුවන්. දැන් අදටත් මම දකින්නේ ලොකුම දේ තමයි අපි මෙහෙම ක්‍රයිසිස් එකක් මං ඉස්සරහට කිව්වා මේක මැනේජ් කරන්න ඕනේ කියලා. එතකොට මේකෙදී අපිට තියෙන අත්‍යවශ්‍ය සේවා කියලා. එතකොට අපි මේ අත්‍යවශ්‍ය සේවා ටික හරියට තෝරගෙන හරි නිකන් මේ පාර්ලිමන්ට් එක මන් දන්නා එක ඔන්ලයින් කරන්න පුළුවන්ද කියලා. හැබැයි එයාට තෙල් දෙනවද මේ වාගේ ඩොලර් ගේන්න යන අපනායන කරුවෙකුට එයාගේ තෙල් ටික පුරවන්න ක්‍රමයක් හදලා දීලා එයාගේ වැඩේ ඉක්මනින් කරලා දෙනවද? ප්‍රමුඛතාවය සම්බන්ධයෙන් ප්‍රමුඛතාවයට අපිට එන්න සිද්ධ වෙනවා. හරි ඉතින් අපි ඒක කරනවද? තාමත් අපි ඒ ගැන කතා බහක්වත් නැහැ. හරි එතකොට මේවට තමයි අපිට ප්‍රතිපත්ති. අපි ඉල්ලන්නේ ඒකයි. අපි හිර වෙලා ඉන්න තැන මේ උඩින් අපිට සහයෝගය ලැබෙන්නේ නැති නිසා අපි මේක අල්ලන් ඉන්නවා. හැබැයි මේක කොච්චර අල්ලන් ඉන්න ඕන නිසාද? ඉතින් අර උඩ හැදෙන්න ඕනේ. අපි අර මිනිස්සුන් පුරුදු කරලා තිබුණේ මේ වැලියු ඇඩිෂන් කියන එකට. එහෙමත් නැත්නම් අග එකතු කිරීම කියන එකට. ඒ කියන්නේ අපි ගොඩක් වෙලාවට පුරුදු වෙලා හිටි තියෙන එක හොම ගුලිය පිටින්ම දෙනවා. තව රටක් ඒකට ඉංජිනියරින් නොලෙජ් එක ඒක දාලා නවීන ලෝකයට ඕන විදිහට හදලා අපිටම දෙනවා. අපි රෝ මැටීරියල් එකක් අමුද්‍රව්‍යයක් විදිහට තමයි හුඟක් වෙලාවට එළියට පුරුදු වෙලා හිටියේ. මොකද අපි පුරුදු වෙලා හිටියේ නේ. මහන්සි වෙන්න කැමති නැද්ද? ඒ කියන්නේ ඒක කරන්න නිර්මාණශීලී වෙන්න. අවශ්‍ය කරන පරිසරය හැදුන්නේ නැහැ. මෙයා. ඒ කියන්නේ අපිට අවශ්‍ය කරන කර්මාන්ත ශාලා අපිට අවශ්‍ය කරන ක්‍රමවේදයන් අපි හැදුවේ නැහැ. මොකද ඒකට හේතුව අපි හැම වෙලෙම හිතුවේ පිටින් ගේන එක ලාභයි කියලා. මම උදාහරණයක් ඔබට කියන්නම්. පිටින් ගේන එකේ තියෙන විදිහ දැන් ජපානයේ අපි දන්නවා වැටිලා නැගිටපු රටක්. ඊට පස්සේ එහෙම වෙලා ඒගොල්ලන්ගේ කන අර ස්ටිකී රයිස් එක ඔයගොල්ලන් දන්නවා ඒ හාල් එක රටින් ඒගොල්ලන් හදන්න ඕනේ නැහැ. ඒගොල්ලන්ට තායිලන්තෙන් ගන්නවා නම් අඩුවට ගන්න පුළුවන්. කියන්නේ යාලගේ වෙළඳපළට වඩා අඩුවෙන් ගන්න පුළුවන්. ඒගොල්ලන්ගේ රට ඇතුලේ හදනට වඩා අඩුවෙන් ගන්න පුළුවන්. ඒගොල්ලන් තීරණයක් ගත්තා නෑ අපි මේක රට ඇතුලේ හදනවා. මොකද අපි ප්‍රධාන ආහාර වේලෙන් එකක්. මොකක් හරි ප්‍රශ්නයක් වුණොත් ආහාර සුරක්ෂිතතාවයට මේක බලපානවා. ඒ නිසා අපි වැඩියෙන් ගෙවලා හරි මේක ගත යුතුයි. එතකොට අපි ගත්තේ රටේ අනාගතය ගැන හිතලා තීරණද
කියන තැනට තමයි අපි එන්නේ. එතකොට අපිට පාලකයෙක් අවශ්‍ය වෙන්නේ මේක තීරුම් අරගෙන මේක කලමනාකරණය කළ රටේ ජනතාව වෙනුවෙන් අවශ්‍ය තීරණ ටික අරගෙන මේක කරගෙන යන. දැන් මිනිස්සු අහනවා මේ දවස්වල අපි තෙල් ගහලානේ ගියේ. අපි බඩු සල්ලි දීලානේ ගත්තේ. ඒක මිනිසුන්ට දැනෙනවා. නමුත් පාලකයා මිනිසුන්ට සහන දෙන්න කියලා ඒක අඩුවට විකුණුවා කියන තීරණ ගන්න එකත් ඒගොල්ලන්ගේ ප්‍රශ්නයක්. ඒක මිනිසුන්ගේ ප්‍රශ්නයක් නෙමෙයි.